මෙ මේව විට සියලුවාර්තා බිින්ඳ තමින් සියලුරේටන් බොු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරමන ටෙලිවෂන් ටෙල්වකද. තාම ඇයවැය විවාදය නේද. මුදල් ඇමති රනිල් ජනාධිපතිවෙලා දවසක් හෝ දෙකක් ඇතුළත ලියපු ටෙලිවැකියක විකොනොමික්ස් ගැන කතා කලා. ඇමරිකාවේ රේගන් කියන චනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තියට කියන්නේ රගනොමික්ස් කියලා. පසුගේ දෙනක ඝාතනයට ලක්වුණු චපානය හිටපු අගමැති ශිංචෝ අබේගේ ආර්ථික නායට කියන්නේ අබනොමික්ස්් කියලා. නේද. අපේ රටට විදාහයක ජනාධිපතිවරුන් අට දෙනයි. අගමැතිල දා හත් දෙෙනයි මුදල් ඇමතිලා විසි පස් දෙෙනයි හැබැයි මේ කාටවත්මි යාලගේ නමින් ආර්ථික ක්‍රමයක් නං නම් කරලා නෑ එහෙම ආර්ථික දර්ශනයක් ඇති එකම කෙනාවත්මන් මුල් ඇැමති රනිල්. ත්මන් මුදල් ඇමති ජනපති වූ දවසම අපිකිව්වා ඔහුට ඇත්තේ විකුණගෙන කෑමේ පුරුද්ධ කියලා. ඒකට අපි නමුක්කුත් දුන්නා විකොනමික්ස් කියලා. එදා සමහර අපිට බැන අන්ඩ ගැසුවවා තාවටික කාලයක් දෙෙන්ටඕනි ආපු ගම්මං විකොනොමික් කියනවා. මොනවාදයා විකුණන්න්නේයන්නේ නේද. එහෙම විකුණන් න්නේනෑ ආදී එක ඒකජාතියේ අවලාද අහන්ට වා. හ. දැන් එහෙම කියපු අයට ඔන්න දැන් දවල්තරු පේන්න පටන්නරන්. ජනාධිපති රානිල් මේ ඊය පෙරද දවසක කොළඹදී කල මේ විග්‍රහය අහන්නකු. අන්ටලුව සිංහල ිකලස් යයාස්මී අයි මේ ආයත නොක්කොම් විගුණන්්ඩ මේ සියල්ලම ලාබ ලබනාඇතනෙ මේකන් රට්ට විශාල හානියක් වෙන අවනේදක. වයිසෙඩ් දැම් මේව කල්ලා හරිගිය නෑනි. යි මේ විකුණන්නේ ්‍රී ලංකාන් ගුවන්සේ වැත් ්‍ර ංකා ටෙලිකොම් ආයතනයක්ත් ්‍රී ලංකා ඉන්ශුවරන්සා හිතනැත් ඉල්ට නෝටලයත් පෝටසේ හෝටලයත් විකිනුවාහම පි ඩොර්රෝල්ට විුුණන්නේ. ඩොර්ට විකුණහම අද බිින්දුවට තියෙන අප විදේශවිිනිමේ සංචතිය ඒ වගේම ඩොර් බිලියන තුනකින් වත් වැඩි වෙනවා. දොර් බිලියන තුනකින් වැඩි වුණහම අංකිවා ගෙදර කුස්සයට තියෙන මුදල් ශක්තිමත් වෙනවා. අපේ සේවකයන්ගේ විශරාම වැටු අර්ථසාතක අරමුදල දැන් සීයට පණහකින් අඩ පණවෙලා තියෙන්නේ. බාල්ධි වෙලා තියන්නේ ඒ ආ පෞද්ධි දියුණුවනවා. අපි ගන්න පෙන්ෂන් එක ඒවගේම ශක්තිමත් වෙනවා. අපි මකද කරන්න ඕනේ ජනතාව ශක්තිමත් කරන්නවාද. ඇත්තැන් නතාව මුදල්ලරගෙන ආපව අපි ඉංශුවරන් සමාගමයි ටෙිොම්ම එකක දානවා. එයා ලංකයිකට දානුව. මංක මට තියෙන එක මේ එක මනිස්තු දියා බලන්න. ගොඩනැකිලිත් සමාගම් දිනේ. පාඩු ලබන ඒවත් එක්ක ලාබ ලබන ආයතනත් විකුණ ලදාන්ට යනවා මොනවරද විකුණහන්නේ ඩොලර්බලට. ඒ ඩොලර් ආවහමමී අපේ කුස්සිය ශක්තිමත් වෙනවලු. අපේ කුස්ිය ශක්තිමත් වෙනවලු. මරූ විකොනොමික්ස් නියා අයයේ. රටේ ධනය සම්පත් මොකෙකුට හරි ඩොලර්වලට විකුණනවා නම්. ඒ ඩොලර්වලින් න්නම් ඊට පස්ස අපි කන්නේ නේද ඉතින් ඒක ගැන ආයි කුමන කතාද. දැන් බලමු මේට පෙර ඇත්තටම අප රටේ සම්පත් විකුණල එහෙම විකුණගෙන කාලා නැද්ද කියලා නේද. අපි විකුන්ලදාපු දේවල් ටිකක් විතරක් හොයිල බලමු මේ අපිට මතකේ හොදේ ඊට වැඩිය විකුණල්ලා තියෙනවා මතක ඇති කෙනෙ ෙටියොත් ඒවලියලේවන් අපට ඉදිරි වැඩසට හනක දිහරි මතක් කරන්නම් නේද. වානේ සංස්ථාව. කැලනි ටයර් සංස්ථාව පිගන් සස්ථාව ඔකු කිරිකම. කඩදාසිකම්හල සිමෙන්ති සංස්ථාව රෙදි පිලි ඔය තුල් හිරිය පූ ගොඩනේද? ්‍රීමමාා පිටිකම් හල. නා ඔය ටයිර් සස්ථාව විකුණනකොට අපි ඉන්දියාවේ බස්රතවලටත් ටයිර් හැදුවලු. රිද වානේ සස්ථාව විකුුණලදානකොට බිලියෙන ගානක යකඩත් එක්ක තමයි දීලතියෙන්නේ ප්‍රීමමාා පිටිකම් මලත් එහෙමයි. හරද. ඉළඟට තෙල් පිරහුම් හල් එකසිය දහයක්. කොළම්ඹ වරාය සේම කොළොන්නාව ඇතුළු මේ මර්මස්ථාන දොලහක් අපි විකුන්ල දැම්මා අපේ ඉන්දනවලට අදාලවනේද. ලැබුණේ ඩොලර් මිියන එකසිිය දහයයි. හරද විකුණන කොටත් ඩොල බිලියන ගානක් ඒකින තැන් වටිනවා. ඉළඟට තේවතුටික විකුණල්ල දැම්ම. හරිද එක්දහස් තනසය හැට හතරේදී පවුන්් එකක්ලක්ෂ පනස්දක් දීල තයි ඔය ත්‍රීකුුණාමල්ල තෙල් ටැන්කිටික අපි සුදුජාතිකීන්ගෙන් බේරගෙන තියෙන්නේ අරගෙන තියෙන්නේන්නේ? එක නිකම්මදීලා දැම්ම හරිද දැන් ප්‍රශ්ණය හරි සර්ලයිනි එත්දා ඉඳලා මේරටේ සම්පත්න් කාට හරි විකුල්ල තමයි තියෙන්නේ හරිද ඩොලර්වලට හරි මොනවට හරි විකුුණල තියෙනවා ඉතින් එහෙම විකුණල ගත් සල්ලිවලින් මේ රට සංවර්ධනය කලාාද? ඇ? මේරට සංවර්ධනය කලාාද මේවා විකුන්ලගන්න ඒ ක්‍රියාදාමේ ඇතුළේ මේ අද ඉන්න වත්මන් ජනාධිපති අගමැතිවෙලා කීපාරක් ඉඳලා තියෙනවද? එතිදි එහලාම් මේරට සංවර්ධ රාජයක් වවට පාය ඔය විකුුණ ලගත්ත ධදනයක්ත් එක්කනේද ගත්තන අයත් එක්කනේද. ඇත්තමකි වෝත් මේ විකුණන්න තීරණය කරන තැන්න ඉඳලම එතනත් වංචාව හොඳේ මේ විකුන් ලදාපු බොහෝ මර්මස්ථාන ඇත්තම ගත්තොත් නියම තක්සේරුවකින් නෙමෙයි මේ තාක්කල් විකුන් ලදාලා තියෙන්නේ. ඒ සෑම අවස්ථාවකම ඩීල්කාරීන්ට ජාතික දේපල විකුණාදැමීමේ කොටස් ගිහින් තියෙනවා. හරිද. ැන් රනිල් වික්‍රම සිංහ ජනාතිප්‍රදිහදන්නේ අපේ කුස්සිය හිගේ පෙන්නලා ඒක පුරවන්ට කියලා ආයේ සැරයක් ඔය ලාබ ලබන ඒවත් ඩොලර්වට විකුන්ලදාන්න. ඔහොම ඊට පෙර පාර්ලිමේන්දවෙදී ්වා එක් තරා විදිියක උපටාදැක්වීමක් ප්‍රකාශ කරමින් මේ හොරකම නැතිකරනවා කියලා කවරු හරි කියනවා නම් ඒක ප්‍රලාපයක් කියලා නේද. ඒම නම් දැංිති මේ රාජ්‍යදේපල මේ ලාබලබන දේවල් විකුල්ල දමන විටත් ඔය හොරකම ක්‍රියාත්මක වෙන්න පුළුවන්න නේද එක නැහයි කියලා කියට බහ දැන්කඉති මොක ොකම ැතිකරනවා කියඒ එක ප්‍රලාපයක් නඟඉතින් අයි මෙතන දෙවිතරක් අමුතෙන් ක්‍රියාත්මක නොවීයවි කියලා මොකද තියෙන විස්වාසේනේද. ඔ ඒකන ඊටත්තඩ වැදගත් ප්‍රශ්නේ දොල් බිලියන. තුනක්විතරයි අපට ලැබෙන්නේ හරද කියපු ගැලංහිලාවල හැටියට තුනක් විතර අපට ලැබෙයි නේද කවෞද්ධ කොහේදිද කොහොමද මොනවද මේ දොල බිලියන තුනක් කියලා තක්සේරු කළේ. ඒකයි වැදගත් කෞුද තක්සේරු කළේ මෙහෙම මේ තක්සේරු කතා කවුරු දැනට දන්ටි නැතුව ඇති. හර්ද ඒ නිසා මෙවෙලාවේ කක් මතක් කරන්ට අවශ්‍යදටෙලිවවැැකේ කියන්න මෙන්න මේකයි. මේ විදදිහට ජාතික සම්පත් ජාතික දේපල. ලාබ ලබනේවත් විකුුණල දාලා එහෙම ඩොලර් හයලා කුස්්‍යය ශක්තිමත් කරලා මේරට විස්සයි හතලි සටේදි සංවර්ධ රජ්‍යයක් කරන්න පුළුවන්ද. හොඳයි එහෙම පුළුවන් න්නං ඩොල බිලියන තුනකට නෙමේ දෙකට නෙමේ යකට හරිකමක්නෑ විකුණලා ගන්න පියවර එකින් එක කියන්න මෙන්න මෙහෙම කරලා මෙහෙම කරලා මෙහෙම කරලා මේරට සංවර්තිද රාජ්‍ය කරා ගෙනියන පාරට අපිට ගන්න පුළුවන් කියෙලා सසිිස්ටම්ම එක කියන්න එනිසා අද ටෙලිවැකය ආරාධනනා කරනවා මේරටේ ජාතික දේපල ජාතික සම්පාත්තුන් විකුණනවනං ඒ විකුණන ධනය අරගෙන මොකද කරන්නේෙ කාටද විකුණන්නි කියේලා ඔව විෘර්තව රටට කියන්න කියලා අද ටෙල්වැැකිය අරාධනා කරනවා. සියලුම දේශපාලන පක්ෂවලට මීට පෙළගැසෙන්න්න කියලා.